අපේ රටේ ජනතාව මේ සටන ආරම්භ කළ මොහොතේ සිටම අප කරන ප්‍රකාශයක් තිබෙනවා. ඒ බව සනාත කිරීමට තරම් අතේශය සහධාරණයි යුක්ති සහගත සාධක අප ඉදිරිපත් කලා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයිගෙන්සියට අනුපහකටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවල් දේවල් පිළිබඳව අවබෝධයක් හැගේ මක්ක. ර්කයක් බුද්ධයක් නෑ කියලා. ඇත්තම කිවොත් මේ මොහොතෙත් මේ රට වැටී ඇති අගාදයෙන් ගොඩගන්න මේ දෙසය විසි පහෙන් කීප දෙෙනකු අත විතරයි. යාන්තමට සමහර යෝජනාතියෙන්නේ අනිත්්‍යියලු දෙනාම හිස් කල. හිස් මුට්ටි වගේ හරියට බෙරේ වගේ හඬ තියෙනවා මැදහිසන්. මෙසා විශාල් අර්බුදයකට රටම වැටිල තියෙන වෙලාවක මේ අපායෙන් ගොඩගන්න මොකක් හරි කරන්න මේ අයට පුළුවන්කම තියෙන්න්න ඕනෙනෙ නේද. මේ ගෙවුණු මාස දෙකතුන තුළ එකම වැදගත් උත්තරයක් වන් මෙතන ආවෙන් නැහැ. ඒ බව මහනායක ස්වාමින්න් වහන් සෙලත් කිව්වා. කතානායකත් වරක් කිව්වා. තුන්වලම මෙහෙම සැපට කාලා කෑගහල හෝ කියයාගෙන රන්්ඩු කරලා බුරාගෙන හපාගැ යන්න නෙවෙයි ඔතනට ජනතාව තමුන්ලව පත්කළේ. දැන් ඊය දවසා අරගෙන බලන්න නියෝච්ච කතානායක රජිත් සේම්බල පිටියේ පත් කරගන්නක හපු රිවස්සෙල්ලම සාමානයේ රංජිත් සේම්බල පිටියව අප විශ්වාස කළේ සම්බලකාපු නැති කෙනෙක් ලෙසයි. ඊයේ එයත් සේම්බල කාලා නැහැවගේ තමයි හැසුරුනේ නමුත් සේම්බල කාලා තියනවා හොඳදටම ලන්නකො හ. තර හුණ ඇඹුල් වෙලාන ඉතිරිවුුණේ මට අවශනේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවයගයක් බවට මේ අවස්ථාව පත් කරගන්ඩ. හැබැයි විපක්ෂයේ අවස්ථායින් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් අනගාටුව මම ප්‍රකාශ කරනවා. අප ඉතාම පැහදිිව කිව්වා විමල්ල මෛත්‍රරිල වාසුල ගම්මම් පිල්ල එලියට එනකොටම සත්ත පහකටවත් වැරදුනාා සත පහක්‍රමේ සතේකටවත් ඉස්වාස නෑ කියලා. මේ එන්නේ වක්‍රාකාරව ඩබල් ගේම් කාරීන් කියලා අප ඉතාම පැහැදිලිව කියලා දුන්න නමු. ඒක අපට තේරුණාට විපක්ෂනායක සජිත් ප්‍රමදාසමහත්ම ඇතුළු කණ්ඩෑයමට තේරුණේ නැතියකයි අවාසනාව. නියෝදජ්‍ය කතානායක තනතුරට අඒ රංජිත් සියම්ඹල පිටියොම ඊය පත් කරගත්තා. විමල්ලා වාසුල ගම්මම්පිල්ලා මෛත්‍රීල දයාසිරිලා ඔය ඔක්කම විපක්ෂය හිටියට විපක්ෂෙන් නෙවෙයි කියලා තේරුම්ගන්න තරංවත් ඊයේ චන්ද විමසීම එනකං සජිත් ඇතුළු කණ්ඩෑමට අවබෝධයක් තිබුණේ නැද්ද. තටම එහෙම අවබෝධයක් තිබුණේ නැත්් නම් මේ රට ඔයාල අතට දීලතුන් වැඩක් නෑ අන්තිමට රටටම අබසරණයි කියල තමයි අපට කියන්න වෙන්නේ. දැ රංජි සීමම්ඹ ලැපිටි ඉල්ලා සුනාම මේකගේමටම කියලා තේරෙන්න්නේෙ නැද්ද. ඒනි ආණඩුවත් සීම්බලපිටම චන්දය දුන්නේ. ඒ කියන්නේ ඔය බොරුවට එලියට ඇවිත් විපක්ෂය ඉඳගෙන ඉන්න අය ඉන්න බොරුවට කියල තේරුම් ගන්න මේ අය විපක්ෂය අය නෙවෙයි. නමු අවාසනාවකට මේ දේශපාලනය කියවන්නේ නැති සජිත්‍රමුක කණ්ඩායම ඉමිටි අස්වදාලා පරාජය කරලා පෙන්ුවේ විපක්ෂයට බලය නෑ කියලයි දැන් ඒ ඇද්ද තව විශ්වාස බංගයක්ගේන්න හදනවා. ඇත්තම කිව්වෝොත් ඔය කාටකාටවත් මැතිවරණයකටන යන්න බැහැ. මේ වෙලාවේ ආවොත් ඔයාලා සියලු දෙනාවම සෝදලා යනවා. එනිසා විධ ජිල්මාර්් දමින් මේ අවාසනාවන්ත තත්වයට තවත් රට ඇදගෙන යන්නයි මේ හදන්නේ. දැන් මේ විමල්ලට ගම්මම් පිල්ලට දෑසිල්ලට මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නය මේ සජිත්ගේ මව හෙම ප්‍රේමදා ස මහත්මිය පොහොට්ටු නායකින් එක මොනෝද මන්ද කුටුකුට ගෑවලු. කලින් අපිට කිවන ගුලු පපක්ෂගේ දානකෙක්ක අපට පක්ිෙ නොද න්න්නවන්. ඇයි අන්තිම හොත මයි මේ ගොල මටියස් ාකිරමා කර දාන කියෙල ප්‍රකාශයට පත්වලේ ඒ ොකටද අන්න මයි ඒේවා ප්‍රේමදස හත්මය හම්බුන දැන් ඒ ැයි පෙ දරයි තිර දේන් ෙද ර ේන් මයි කපුගමල හොට ක්ම හම්බුේ හම පේමදස මති අත්ත තමයි කුටුකුට ෑ තනින් පහැදිල ජි ප්‍රේමදස කරන්න රජ පක්ෂ පවල කොතුරත්තුවා ැයි ඇත්තට මේ හේම ප්‍රමවාදස මහත්මය පසුගේ දාක රනසිංහ ප්‍රේමදස ගුණ සමරටාවත් හරි අමාරුවෙන්. හේම ප්‍රේමදස මහත්මේයටේ කුට. ුටු ගලා තිරුණ ේශන් ලත් එක්ක මේ රට කරවන්න පුළුවන් කමත්තියෙනවාවනන් ඉතිං එතුමට මො ට ාරදීලා හැමෝම ගදර යන්නකු. මතකද මේ විමල් කාලයක් ලෝක බැංවේ ප්ලක්්ගලවන්න ගියා. MC ගියවසුමක් එක් මැරෙන්න්න හැදවා ලෙමන් පප්කාාලා මහින්දගේ තැමි වවතුරබීලා පොලිස් නිල ධාරයක තොප්පියත් ගලවල දැම්ම. දැන් අර හම ප්‍රේමදස කෙනෙකුගේ ඇගේ එල් එන්න හඳවා තිරුනදේශන්වත් අල්ලගෙන. පැන්ඩෝර කතාව එියට ආපු වෙලාව මතකද එදා ගෝටාබේ රජපක්ෂ මහත්මයක් කවිිටු අත්පත් කලා. තිරු නඩේශන්ගේ නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා පේපස්වල ගණ දෙන ැනහොයන්න. අන්න ඒකට මොකද වුණ කියලා හල බැලුවොත් හොඳයි නේදවිමල් වේරවංශ ඒ තමයි මේ වෙලා වැදග. අවසාන වශයෙන් එකක් හරි පැහැදිලි මේ කාටවත් ඇත්තම කිවොත් ප්‍රශ්නයට විසඳදුම් නැ. එනිසා තමුල්ල පාර්ලිමේන්තෝට වෙලා තියන දෙයක්කාල සතුටන් ඉන්නකු මේ අර්බුදයේ රට ොඩගන්න විශේෂයෙන් විවේචනයට ඔබ්බෙන්ගේ යෝජනාවක් අප පසුගේ සතියේ ඉදිරිපත් කලා ලෝකයේ විධ අර්බුධකාරි අවස්ථාවල ජාත්‍යන්තරය හැසිරන ආකාරය දිහා බලලයි අප එය යෝජනා කළේ ඒ මානුෂ්‍යය ජාත්‍යන්තර ආධාර සමුළුවක් හැඳවන්න කියලා හැබැයි එහම කැදවලා ො. නං ඉල්ලන්න එපා ආයේ හොරකම් කරගෙන යන්න නේද. ආධාර් ලෙස පුළුවන් තරං අවෂද ආහාර ඉන්දන ඉල්ලන්න. මේ වෙලාවේ යුක්්‍රේණයට වෙනි ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් ක්‍රියාත්මක වෙනවා අද වෙනකොට ඩොල බිලියන හය දසම පහක් ලැබිලතියෙනවා ඔය සමහර තානාපතිලා මේ වෙලාවෙත් ඔය රටවල්වලට වෙලා පෞද්දිලික බිස්නස් කරකර ඉන්නේ. අඩ්ඩුම ගාන එයාලාව සම්බන්ධ කරගෙන වහාම මානුෂීය ආධාර සමුළුවක්හැදවන්න අප මාධ්‍යාත නැ ලෙස ලෝක දේශපාලනය අධ්‍යහනය කර මිනුවයි මේ යෝජනාව මීට සති එක හමාරකට පෙර ඉදිරිපත් කළේ. ඊට පසු විපක්ෂණයකත් පාර්ලිමේන්තුවදී ඊයද පෙරේ දද මේ මානුෂී ආධාර සමුළුව ගැන කතාකලා. අද සුසිල් ප්‍රේමජයන්ත්‍ර මන්ත්‍රේතුමත් කතා කලා. දැන් වහම ජාත්‍යන්ත්‍ර මානුෂී ආධාර සමුළුවක් කැඳවන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න. ඒ සඳහාවශ්‍ය පියවරගන්න නැත්නම් තව ටිකදිනකින් බෙහෙත් නැතුව කෑම නැතුව ඉන්ද නැව ගගේෑස. නැතුව අපට විදුලියත් නැතුව කල්වරේම මැරිල යන්න වේවි.